අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව. රජයෙන් ලැබෙන දේවල් අපිට මදි. මේ රජය කිසි දෙයක් කරන්නේ නැහැ. මේ විදිහට වර්තමාන සමාජය තුලත් එවගේ අතීත සමාජය තුලත් විවිධ කතා බහකට ලක්ුණු කාලවකවානු ලංකා ඉතිහාසයේදී අපිට හොයාගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ මෙහෙම කාලවකවානු කටයුතු කරද්දී අපි ගිනියද්දී අපිට ලැබෙන දේ හරි විදිහට පාවිච්චි කළාද කියලා අපි පිළිබඳව ප්‍රශ්න කරන්න ඕන කාලයකට අපි ඇවිල්ලා ඉන්නවා කියලා හිතෙනවා. ඒ අද අභිමානී කතා කරන්න හදන පුද්ගලයාත් එක්ක කතා කළාම ඔබටත් ඒ හේතුවම එහෙම නැත්නම් මේ උත්තරේම ලැබෙවි කියලා හිතනවා. මේ සූදානම දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව අභිමානී ආරම්භ කරන්න. අභිමානී කතාබහේ අද අපේ කතාවේ කතා නායකයා ඒ කරුණාරත්න පෙරේරා මහත්තයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. කාලෙකට කලින් මේ රාජ්‍ය නිලධාරියෙක් අද වෙනකොට සාර්ථක ව්‍යවසායකෙක් බවට පත්වෙච්ච එතුමා පොල්වත්ත පැලතවානේ අධිපතිතුමා නිර්මාතෘතුමා. ඉතින් ඒ නිසාම අපි හිතුවා එතුමත් එක්ක අද දවස කතා කරන්න ඕන. මේ පොල්වත්ත පැලතවාන මේ පැල පිළිබඳව අපි අද දවසේදී කතා කරන්න ඕන කියලා. පළවෙනියෙන්ම මට ඔබතුමාගෙන් දැනගන්න ඕන. රජයක් විදිහට අපිට අපේ ජීවිත සාර්ථක කරගන්න ගොඩාක් දේවල් හම්බ වෙනවා. ඒක හොඳ වෙන්න පුළුවන් නැත්නම් නරක වෙන්න පුළුවන්. හොඳ නරක අපි තෝරා බේරගෙන වටහාගෙන අපි ඒ පිළිබඳව අපි කටයුතු කරන්න ඕන. දැන් රජයක් අපිට ලබා දෙන දේවල් නිවැරදිව කළමනාකරණය කර ගැනීම තමයි ඔබතුමා මෙතන ඉන්නේ. අද මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔබතුමාට මොනවද මේ ව්‍යාපාරය ආරම්භ කරද්දී රජයෙන් ලැබුණේ? ඔව් මම මේ ව්‍යාපාරය ආරම්භ කරේ 1980 පමණ. එතැන් පටන් මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට මට එවකට පැවති රජයෙන් විමධ්‍යගත අය මුදලෙන් රුපියල් 10,000ක මුදලක් මට ලැබුණා. එම මුදල යොදවන්න සිද්ධ වුණේ එවකට තිබුණා නිවෙස් බිං සංවර්ධන වැඩපිළිවෙල කියලා රජය මගින් සකස් කරපු වැඩපිළිවෙලක්. ඒක මොකද්ද නිවෙස් බිං වැඩසටහන කියලා කියන්නේ? නිවෙස් බිං සංවර්ධන වැඩසටහන කියන්නේ සෑම ග්‍රාම නිලධාරි කොට්ටාසයකම ගෙවතු 100ක් ඒ කොට්ටාසය ඇති කරන්න කියලා රජය විසින් නියෝගයක් දුන්නා. ඒ අනුව ඒ වැඩපිළිවෙලට තමයි නිවෙස් බිං සංවර්ධනය කියලා වැඩපිළිවෙල කියලා කියන්නේ. ඒ වැඩපිළිවෙලේට සමගාමීව රජයෙන් රුපියල් 10,000ක මුදලක් මට ලැබුණා මේ පැලතවාන ආරම්භ කිරීමට. එම ඒ අනුව මම මේ පැලතවාන ආරම්භ කළා. ඒ මගේ කොට්ටාසයත් මේ අවත තියෙන කොට්ටාසවලටත් පැල ඒ වැඩපිළිවෙල සඳහා පැල සැපීම ආරම්භ කළා. එදා ආරම්භ කරපු ඒ වැඩපිළිවෙල තමයි අද පොල්වත්ත පැලතවාන නමින් මේ ආකාරයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරිද? මේ පොල්වත්ත පැලතවාන නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙලා මේ පොල්වත්ත පැලතවාන තුළ ඔබතුමා විවිධ පැල අත්හදා බලනවා. දැන් මෙහෙම පැලතවාන තුළ විවිධ පැල නිර්මාණය කරද්දී අපි දෙන්න ඕන පාරිභෝගිකයා සතුටු වෙන දේද අපි සතුටු වෙන දේද? ඇත්තෙන්ම මෙතෙන්දී ඇත්තටම මම මේ පැලතවාන ආරම්භ කරපු කාලයේදී මම නිෂ්පාදනය කළේ එළවලු පැල සහ පළතුරු පැල පමණයි. මල් පැල නිෂ්පාදනයෙන් මම ඈත් වෙලා හිටියා. නමුත් මේ ප්‍රදේශයේ විශාල ඉල්ලුමක් මල් සඳහා තියෙනවා. නමුත් මේ මල් ඉල්ලන අයට මම දීපු උත්තරය තමයි
මල් ගහක් විදිහට මිරිස් ගහක් බටු ගහක් හැදුවාම ලස්සන ඒ වගේම ඊට වැඩිය ලස්සනයි ඒක නිසා මල් ගහක් වෙනුවට මේ මිරිස් පැලයක් බටු පැලයක් දෙන්න කියන ආකල්පය තමයි ඒ අදහස තුළ තමයි ඒ චින්තනය තුළ තමයි මම හිටියේ. නමුත් කාලයක් යනකොට මට තේරුණා මම ඉන්නේ වැරදි තැනක. නමුත් මේ මිනිසුන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ විශාල කැමැත්තක් තියෙන මල් වලට. නමුත් මම මට ඕන දේ මිනිසුන්ට දෙන්න හැදුවට මේක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒක නිසා මම වහා වෙනස් විය යුතුයි කියලා තීරණය කරලා මම මේ පැලතවානේ මල් පැල නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. ඒ අනුව දැනටත් ඒ මල් පැල, එළවලු පැල, පළතුරු පැල, වනවගා පැල කියන ඒ සියලුම පැල වර්ග නිෂ්පාදනය කරනවා. හරි. දැන් මේ මෙතනදී අපි මතක් කරගන්න ඕන අපි මේ ඉන්නේ පොල්වත්ත පැලතවානේ නිසා අතරින් මෙතර පැලතවාන තුල රාජකාරී කරන පුද්ගලයන් ඒ වගේම පැලතවාන්ට එන යන ඈයන්ගේ සද්ද ඔබට ඇහෙන්න පුළුවන් මේ වැඩසටහන අතරතුරේදී. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව පොඩ්ඩක් කමා කරලා අපි මේ වැඩසටහනට ඇහුම්කන් දෙමු. දැන් මේ 1980 වගේ කාලවකවානු තුල මේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයකට තමයි ජනතාව හුරු වෙලා හිටියේ. ඉතින් මේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයකට හුරු වෙලා හිටපු ජනතාවට මූල්‍ය පැත්ත හුරු කරන එක ගොඩාක් අමාරු වෙන්නේ නැති. කොහොමද මේ අභියෝගය ජයගත්තේ? ඇත්තටම ඒ කාලේ ඉස්සෙල්ලාම 2009 දැනට අවුරුදු වසර 40කට වැඩි ප්‍රථම කවුරුත් පැලයක් මිලට ගත්තේ නැහැ. එයාට අවශ්‍ය පැලය එයාගේ හිතවතෙක්ගෙන් දන්න කියන තැනකින් එයා ඒගොල්ලෝ හුවමාරු කරගත්තා. මල් පැලයක් කොන්නම් ඒ අතු කැබැල්ලක් එහෙම හුවමාරු කරගන්න ක්‍රමයක් තමයි ඒ කාලේ තිබුණේ. පාර යනකොට කතා කරලා මේ. ඔව්. අනේ මටත් මල් අත්තක් දෙන්න කියලා. මේ මේකෙන් මටත් මල් අත්ත කැල්ලක් දෙන්නකො කිව්වහම දෙනවා. ඉතින් කාලයක් යනකොට මේ ක්‍රමය දැන් මම මේ පැල නිෂ්පාදනය කරාට දැන් මිනිස්සු ජනතාව අතරට මේක ගෙනිය යෑම මට මහා දුෂ්කර කටයුත්තක් වුණා. ඒ මොකද ජනතාව මේ පැල මිලට ගැනීම එහෙම නැත්නම් මේ පැල සඳහා වෙනද පොලක් මේ ප්‍රදේශයේ තිබුණේ නැහැ. මේ නිසා මම කල්පනා කරා ජංගම රථ කීපයක් සූදානම් කළා. ඒවැ මේ පොඩි ප්‍රචාරක කටයුතු සිදු කිරීම මගින් අපි පැල යවලා නිවෙස්වලටම ගිහිල්ලා අපි පැල විකිණීමේ ජංගම රථ මගින් පැල අලෙවි කිරීමේ ක්‍රමයක් ආරම්භ කළා. ඒ ක්‍රමය තුළ බොහොම සාර්ථක ප්‍රතිඵල ලැබුණා. මිනිස්සු හුරු වුණා අර දැන් ඒ ලොරියෙන් පැල ලබා ගන්න. ටික කාලයක් යනකොට ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා ලොරි රථේ එනකන් මේ පැල ලබා ගන්න ඒගොල්ලන්ට. ඊට පස්සේ පසුකාලීනව මම මේ පැලවල අපි පසුකාලීනව කොහොමද සම්බන්ධ වෙන්නේ මේ පැල කොහොමද දැන් ඔබ අතටපත් වෙන්නේ කියන කාරණාව අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඊට කලින් මට පොඩි අවසරයක් දෙන්න. අපි මේ පුංචි විවේකයකට ගිහිල්ලා ඉන්නේ මේ දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව අභිමානී. අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව. අදිෂ්ඨානය, දැනුම, නිර්මාණශීලීත්වය, අත්හදාවැලි සාර්ථක ව්‍යවසායකයෙකුගේ ශබ්දකෝෂයයි. දුක, කඳුළු, අනන්ත වූ ප්‍රතික්ෂේප වී මතින් සාර්ථකත්වයට පුරුදු සාර්ථකත්වයට පත් වෙමින් සිටින දේශීය ආර්ථිකය සමිපලකම් වන්නට අනන්ත වූ කැපකිරීමතර කාටවත් නොකී කිසිවෙකුත් නොඇසූ මේ ඔවුන්ගේ අභිමානවත් කතාවයි. එවන් අභිමානවත් දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් PEO TV මකින් පිදෙන ඇසිදිසි ප්‍රණාමය. අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව.
අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතා. අපි මේ කතාව කතා කරමින් හිටියේ පසුකාලීනව කොහොමද ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණාව. ඔව්. දැන් පසුකාලීනව මම මේ පැලතවාන කරගෙන යනකොට මේ ප්‍රදේශයේ ඉඩම් ප්‍රමාණය එන්නෙන්න කුඩා වෙන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ අනුව ඒ අයට අවශ්‍ය කුඩා ඉඩම් වල අවශ්‍ය කරන වගා මලු, එතකොට පස් වගා මාධ්‍ය, එතකොට පොහොර, කොම්පෝස්ට් පොහොර, කොහුබත්, කෘෂි ආම්පන්න, ඒ සියලුම සැපයුම් එක වහලයක් යට ලබා ගන්න ඕන කරන පරිසරය මම ගොඩනැගුවා. ඒ එක වහල පිළිබඳව මෙන්න මේ තොරතුරු ටික මතකයේ තියාගන්න. මොකද ඔබට පුළුවන් මෙන්න මේ තොරතුරු හරහා මේ ස්ථානය හොයාගන්න. මේ පොල්වත්ත පැලතවාන පිළිබඳව තොරතුරු කිහිපය පොල්වත්ත ප්ලාන්ට් නර්සරි කියන FB පිටුවට ඔබට පිවිසෙන්න පුළුවන්. FB පිටුව හරහා කරන්න තව ලොකු රාජකාරි කිහිපයක් තියෙනවා. ඒක පිළිබඳව ඉස්සරහට කතා කරමු. අංක 33 පොල්වත්ත පන්නිපිටිය කියන ස්ථානයේ තමයි මේ පොල්වත්ත පැලතවාන පිහිටලා තියෙන්නේ. එවගේම ඔබට දුරකථන අංක හරහා කතා කරන්න පුළුවන්. මම මතක් කරන්නම් දුරකථන අංක කිහිපය. 01144.03 686 කියන දුරකථන අංකය, 01112.83.76 කියන දුරකථන අංකවට ඔබට කතා කරන්න පුළුවන්. එවගේම WhatsApp මාර්ගය හරහා, WhatsApp සමාජ ජාලය හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. 07756.15470 කියන WhatsApp අංකය හරහා ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා පොල්වත්ත පැලතවානත් එක්ක. දැන් මේ වර්තමානයේ මේ වෙනකොට නිෂ්පාදනය කරන පැල වර්ග මොනවද? මේ ස්ථාන ඉස්සලම අපි නිෂ්පාදනය කරගත්ත අයලවලු බීජ, දැන් මොනවද නිෂ්පාදනය වෙන්නේ මේ ස්ථාන? දැන් මේ ස්ථානයේ සියලුම බද්ධ පළතුරු වර්ග, විෂතුරු මල් පැරග, එතකොට ඖෂධ පැළවර්ග, වනවගා පැළවර්ග, සුළු අපනයන භෝග පැළවර්ග, මේ ආදී සියලුම පැළවර්ග අපි දැන් මේ පැළතවානේ නිෂ්පාදනය කළා මේ ජනතාව අතරට බෙදා දෙනවා. මට මේ සමාවෙන්න ඕන, මට විනාඩියකට ඔබතුමත් සමාවෙන්න ඕන. දැන් මං කියන්නේ මේ දැන් සමහර විට අපිට ඔය සුළු අපනයන භෝග නැත්නම් මධ්‍ය අපනයන භෝග කිව්වම අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේද? දැන් ඔබතුමා මේ පිළිබඳව පොඩ කාලයක් පරිචයක් තියෙන රාජ්‍ය නිලධාරියෙක් විදිහට මේ පිළිබඳව අධ්‍යයනය කළා නේද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ පිළිබඳව අධ්‍යයනය කළා ඔබතුමාට. ඒක ඒ නිසා අපි පොඩ්ඩක් කියමුකෝ මොනවද මේ පැල මොනවද? දැන් ගම්බිරිස්, කරාබු, වැනි එන්සාල්, සාදික්කා, ඒ වගේ තමයි සුළු අපනයන භෝග. ඒවා තියෙන ඔක්කොම තියෙන වනවගා පැල, මහෝගනි, තේක්ක, ඔය ගම්මාළු, සූර්ය මාර, ඒ වගේ ඒවා. වනාන්තරයක් හදාගන්න පුළුවන්. ගෙදර වනාන්තරයක් හදාගන්න පුළුවන්. ඔන්න ඕන එකක් තියෙනවා. ඕන එකක් තියෙනවා. එතකොට පළතුරු, අඹ, රඹුටන්, ජම්බු පේර, දොඩම් කියන සියලුම වර්ග පළතුරු නැකීමේ කිනෝගේ පළතුරු ඕන දෙයක් තියෙනවා. එතකොට ගෙවතු අලංකාරය සඳහා අවශ්‍ය තනපිඩලි, ඒ අවශ්‍ය කොහුබත්, කොම්පෝස්, ඒ අවශ්‍ය සියලුම දේවල් බඳුන් මිශ්‍රණ තියෙනවා. හරි. දැන් මේ මෙතන තියෙන පැල දැන් අපි හිතමු වර්තමානයේ පැලතවන් ගණනාවක් අපිට හොයාගන්න පුළුවන්. ඔව්. ඉතින් මෙතන තියෙන පැල හොඳයි කියලා ඔබතුමා කොහොමද කියන්නේ? ඔව්, ඇත්තටම මේ මෙතන තියෙන පැල හොඳයි කියන්නේ මම නෙවෙයි. ඔව්. මෙතන තියෙන පැල හොඳයි කියන්නේ මේ අපේ මේ ජනතාව. ජනතාව තමයි මේ සම්මානය මට දීලා තියෙන්නේ. මොකද අවුරුදු 40ක විතර විශ්වාසය දැන් ඒගොල්ලෝ මේ දිනාගෙන තිනවා. ඒගොල්ලෝ තමයි මම කිසිම ප්‍රචාරක කටයුත්තක් මේ පැල ලබා එහෙම මොකක් මාධ්‍යක තුලින් කළා නැහැ. නමුත් මේ මට මේ සම්මානය දීලා මේ මාව මේ තැනට උස්සලා තියෙන මේ ජනතාව. මේ ජනතාවට මම ඉතාම මේ මෙතෙන්දී මම කරේ ඇත්ත වශයෙන්ම මට හැදෙන ආදායමට වඩා මේ ජනතාවට සේවයක්, අවංක සේවයක්. ඇත්තටම හොඳ පැලයක් ලබා දීම තමයි මගේ පරම අදිෂ්ඨානය. ඒ අනුව කටයුතු කිරීම තමයි, ඒ පිරිසිදු චේතනාව තමයි අද මේ ව්‍යාපාරයේ ලංකාවේ අග්‍රගන්නේ ව්‍යාපාරයක්, මේ පැලතවාන් අතරින් ඉතාම අග්‍රගන්නේ පැලතවානක් බවට
පත් වෙලා තියෙන මේ බස්නාහිර පළාතේ හොඳම ව්‍යවසායකයාට හිමි ත්‍යාගය මට මේ CIC සමාගමෙන් මේ මෑතකදී පිරිනැමුවා. ඒ තත්ත්වයට පත් වුණේ මගේ ඒ පිරිසිදු චේතනාව නිසා. මම මුදල්ම උපේමේ පරමාර්ථයෙන් නෙමෙයි මේ කරන්නේ. මේ ජනතාවට විශාල වශයෙන් අපි ඉපදුන රට වෙනුවෙන් යම් ගහක් රෝපණය කළා මේ ගහ මේ රටට යම් සේවයක් කරන්න ඕන කියන පරම අධිෂ්ඨානය තුලින් තමයි මේ කටයුත්ත කරන්නේ. මම දැනට මේ කොරෝනා නිසා නැවතුණා. නැත්තම් මම වර්ෂයක් පාසා ඖෂධ පැළ 10,000ක් මෙතන නොමිලේ මේ ප්‍රදේශවාසීන්ට බෙදලා දුන්නා පොසොන් පෝය දවස. ඉතින් ඒක මේ කොරෝනාත් එක්ක නැවතුණා. මම ඉදිරියේදී ආයි මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි වටාවට මම පළ 25,000ක් බෙදන්න නොමිලේ ඔක්කොම වැඩසටහන් සරසලා පළත් නිෂ්පාදනය කළා තියෙද්දි තමයි කොරෝනා උවදුර ආවේ. එතකොට අපිට සිද්ධ වුණා මේ වැඩසටහන නතර කරන්න. නමුත් ඉදිරියේදී අපි දැන් රට සාමකාමී වෙනකොට අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් පළ 25,000ක් බෙදා දෙන දවසේදී අපිත් සූදානමින් ඔබතුමාට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්න. ඒ පැල 25,000 අපි මාධ්‍ය හරහාම බෙදා දෙමු. බොහොම ස්තුතියි. හරි. දැන් එහෙනම් මේ තවදුරටත් කතා කරන්න ඕන මේ පැල තබාන සහ මේ පැල නිෂ්පාදනාගාරය පිළිබඳව. නමුත් මට අවසර දෙන්න අපේ සම්පත්දායකයන්ගේ මතක් කිරීම කිහිපයක් තියෙනවා. ඒ මතක් කිරීම කිහිපේ බලන්න. අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව අදිෂ්ඨානය දැනුම නිර්මාණශීලීත්වය අත්හදාබැලීම සාර්ථක ව්‍යවසායකයෙකුගේ ශබ්දකෝෂයයි දුක පදුඩු අනන්ත වූ ප්‍රතික්ෂේප වීම මතින් සාර්ථකත්වයට පත්වූ සාර්ථකත්වයට පත් වෙමින් සිටින දේශීය ආර්ථිකය සමිපලකම් වන්නට අනන්ත වූ කැපකිරීමතර කාටවත් නොකී කිසිවෙකුත් නොඇසූ මේ ඔවුන්ගේ අභිමානවත් කතාවයි. එවන් අභිමානවත් දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් PEO TV මකින් පිදෙන ඇසිදිසි ප්‍රණාමය. අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව. දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව. දැන් මේ පොල්වත්ත පැලතවාන තුල පැල තමත හොඳයි කියලා ජනතාව කියනවනේ. මේ පැල හොඳ වෙන්නේ ඔබතුමා විසින්ම මේ පැල නිෂ්පාදනය කරන නිසාද? ඇත්තටම මේ පැල අපි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අපේ පැලතවාන් වලින් අපේ තියෙන දිවයිනේ විවිධ පළාත්වල පැලතවා ඒවැන් නිෂ්පාදනය කළ පැළගෙනවා. එතකොට අපිට අනිවාර්යයෙන්ම ඒ පැළ පිළිබඳ යම් වගකීමක් ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි උසස් තත්ත්වයේ පැළ නිෂ්පාදනය කරන මේ දිවයින තුළ තියෙන පැළතවා අපිට අමතර අවශ්‍යතා ඇති වුණොත් අපි අයගෙනුත් මේ පැළ මිලදී ගන්න අරගෙන මේ ජනතාවට බෙදා දෙනවා. දැන් මේ ස්ථානයේ පැළයක් මිලදී ගන්නද? එහෙම නැත්නම් මල් පැලයක් වේවා එළවලු පැලයක් වේවා ඕනම දෙයක් මිලදී ගන්න අපිට මේ ස්ථානට මෙන්න ඕනද? වෙන ක්‍රමයක් නැද්ද? ඔව් නෑ. ඇත්තටම අපේ තියෙනවා මේ Facebook එහෙම නැත්නම් මේ විද්‍යුත් මාර්ගයෙන් මේ පැල ලබා දීමේ වැඩසටහනක් තියෙනවා. ඔබට පැල ඕන කෙනෙකුට අවශ්‍ය වුණොත් මේ ස්ථානයට එන්නම අවශ්‍ය නැහැ. ඒ අයගේ පැල ඕඩරය ඒ අවශ්‍යතාවය අපිට දැන්වුවාම අපි ඒකට සූදානම් කරලා තියෙන වෙනම කණ්ඩායමක් වෙනම වාහන සූදානම් කරලා තියෙනවා. ඒවා මගින් ඒ අයගේ අවශ්‍යතාවය අපි නිවසට ගිහිල්ලා බාර දෙනවා. හරි.
දැන් මේ කොහොමද වෙන්නේ කියලා කෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මම නැවත මතක් කරන්නම් මේ ක්‍රියාදාමය කොහොමද වෙන්නේ කියලා. පොල්වත්ත ප්ලාන්ට් නර්සරි කියන Facebook පිටුව හරහා ඔබට පුළුවන් බලන්න පොල්වත්ත පැලතවානේ මොනවද තියෙන පැල. කොයි විදිහේ පැලද? මේවා ගුස්ස, මල් පිපිලද, ගස්වලක කොයි ආකාරද සියලුම තොරතුරු ඔබට ඒ ස්ථානයේදී ලබා ගන්න පුළුවන්. ඉන් අනතුරුව ඔබට පුළුවන් 0.77 56 470 කියන WhatsApp දුරකථන අංකය. දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න, WhatsApp මාධ්‍ය හරහා පණිවිඩයක් ලබා දෙන්න. ඒ අනුව පොල්වත්ත පැලතවානේ කාර්ය මණ්ඩලය ඔබේ නිවසට ඒ අදාළ තොරතුරු එමෙතත් අදාළ පැල ලබා දෙන්න සැදී පැහැදී ඉන්නවා. දැන් මේ කෙනෙක්ට මේ ඔන්ලයින් හරහා ක්‍රියාදාමය සිදු වෙනවා කියද්දී ලොකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි අපි ඕඩර් කරන එකම අපිට හම්බ වෙනවද? ඔව්. එහෙමත් නැත්නම් මේ පැලවලට දැන් ගෙදරට එනකොට විනාශ වුණොත් ඒ පැලවලට මොකක්ද වෙන්නේ? විනාශ වෙච්ච පැලේ මම ගන්න ඕනද? ඔව්. දැන් ඇත්තටම මේ මෙතෙන්දී දැන් අපේ තවානට ඇහිලා කවුරු හරි පැල අරගෙන යනකොට එයාගේ ඒ ගෙන එන අතරතුර යම් කිසි වාහනයක ඇසුරුම් වල හෝ මොන හැම අඩුපාඩුවක් තෙවිලා පැලයක් සමහර විට විනාශ වෙන්න මොන හරි ඒකට අලාභහානි වෙන්න පුළුවන්. නමුත් මේ අපි මේ ප්‍රවාහණය කරලා දෙන පැල වලදී අපි නිවසටම ඒ ඉතාම සුරක්ෂිතව ඒ ගිහින් ප්‍රවාහණය කරලා දෙනවා. ඒ අතරතුර මොන හරි වුණොත් එය නැවත ඒහි වගකීමත් ඒ නැවත ආපහු ලබා ගැනීම ඒ සියලුම කටයුතු සඳහා අපි අප කැප වෙලා ඉන්නේ. ඒ නිසා ඒක ටිකක් හොඳ වැඩක් නේද? දැන් හිතන්න ඔබ ගෙදර අරන් යනකොට වාහනේ තුල ඔබේ කැඩුනොත් කවුරුත් වග කියන්නේ නැහැනේ. හැබැයි ඔබේ ගෙදරටම ගෙනක් දෙනවා පැලේ. එතකොට කැඩුනොත් වගකීම අපි ගන්නවා. පැල තවන ගන්නවා. ඉතින් ඒක ටිකක් හොඳ ක්‍රියාදාමයක්. දැන් මේ ස්ථානයේ සියලුම දේවල් මේ විදිහට සිද්ධ වෙද්දී සාමාන්‍යයෙන් අපි අපේ තියෙන බත්පත් අපේ තියෙන ව්‍යාපාරය අපි වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. ඔව්. ඇයි ඔබතුමාගේ බත්පත් වෙන කෙනෙක්ට දෙන්නේ? ඇත්තටම මේක ඇත්තටම මේ අපේ හුඟක් මේ වැරදි ආකල්පයක් තියෙනවා මේ සමාජයේ. මේ මම කියන සංකල්පය ඉස්සරහට දාගෙන කටයුතු කරනවා. නමුත් ඇත්තටම මේ ව්‍යාපාරය තවත් මේක තුලින් යම් තව විශාල පිරිසකට මේක යහපත සලසන්න ඕන, මම වගේම අනිත් අයටත් මේකෙන් යහපත සිදුවෙන්න ඕන කියන ඒ පිරිසිදු චේතනාව ඉස්සරහට අරගෙන මම මේ ආරාධනා කරලා තියෙනවා. තවත් මේ අවට තියෙන පුංචි පුංචි පැලතවාන් කරන අය, එහෙම නැත්නම් තව අලුතෙන් ආරම්භ කරන ඉන්නවනම් ඒ සියලු දෙනාටම ආරාධනා කරලා තියෙනවා. ඒගොල්ලන්ට මාර්ගය විවෘත කරලා තියෙනවා අපේ තවානට ඇහිලා පල්ලා අරගෙන ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න ඕන කරන පසුබිම සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව විශාල පිරිසක් මේ අවට ප්‍රදේශවාසීන් මේ ඇවිල්ලා පැල අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ එදිනෙදා ඒගොල්ලෝ වෘත්තියක් හැටියට ඒක දීර්ඝකාලීන කරන කට්ටියක් ඉන්නවා. බොහොම සතුටෙන් ඒ කට්ටිය ඒ කටේ වැඩි නිරත වෙලා ඉන්නවා. හරි, දැන් බලන්න මේ නිර්හංකාරකම සහ අව්‍යාජකම මෙන්න මේ දේවල් එක තමයි ව්‍යාපාරකයෙක් තමන්ගේ හිතින් හිතල මම මේක කරන්න ඕන කියන චේතනාවෙන් නෙමෙයි අර සමාජ සුභසිද්ධි උදෙසා කරන ව්‍යාපාර. එනිසා තමයි මෙය දිනෙන් දින සාර්ථකත්වයට යන්නේ. නැවතත් මම මතක් කරන්න පොල්වත්ත පැලතවාන පිළිබඳව කරුණු කාරණා කිහිපයක් කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියන කාරණාව. පොල්වත්ත පැලතවාන පිහිටලා තියෙන්නේ අංක 33 පොල්වත්ත පන්නිපිටිය කියන ලිපිනේ තමයි පොල්වත්ත පැලතවාන පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඔබට දුරකථන මාර්ගයෙන් නමතන්න පුළුවන් මේ ස්ථානයේ 0.11 44 03 686 කියන දුරකථන අංකයට. ඒ වගේම 0.11 83 75 46 කියන දුරකථන අංක හරහා ඔබට කතා කරන්න පුළුවන්. ඒ වගේම Facebook පිටුව මතක් කරන්නම් පොල්වත්ත ප්ලාන්ට් නර්සරි කියන Facebook පිටුව හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම WhatsApp සමාජ මාධ්‍ය පිටුවම මතක් කරන්නම් 0.77 56 15 470 කියන WhatsApp සමාජ මාධ්‍ය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී අපේ කතාවේ කතානායකයා වුණේ ඒ කරුණාරත්න පෙරේරා මහත්තයා.
අදට අපි අභිමානී තුල කතා බහ අවසන් කරන්නයි සූදානම. ඔබතුමාට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අයිබෝන්. බොහොම ස්තුතියි. ඔබේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියල්ලම සමාජයේ සුභ සිද්ධිය උදෙසාම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා. ඒ වගේම ඔබතුමාලත් මේ කරන මේ සමාජ සත්කාරය බොහොම වැඩි දියුණු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. අපි අදට අභිමානී කතා පහ අවසන් කරන්නයි මේ සූදානම. මතක් කරන්නම්, ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න, රටට වැඩදායි ව්‍යාපාරිකයෙක් වෙන්න, ඔබට ලැබෙන දේ හරි විදිහට පාවිච්චි කරන්න, වගේම මතක තියාගන්න හොඳම කාරණාව ඔබ විතරක් නෙමේ සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් ඔබ ව්‍යාපාර කරන්න. ඔබ දියුණු වේවි. ගිහින් එන්නම්. අයිබෝවන්.